තෙරුවන් සරණයි කාරුණික පින්වත්නි, මේ දවස්වල මේ රටවල් 151ක කොරෝනා වෛරසය පැතිරලා ගිහින් තිබෙනවා. ඉතින් ඒ නිසා හුඟක් අය මේ නිසා ඉතා අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේ අපහසුතාවයට පත්වීම නිසාම සමහර වෙලාවට අපේ සෞඛ්‍ය තත්ත්වය එක පැත්තකින් පිරෙහෙන්න ඉඩ තියෙනවා. ඒකේ හේතුව තමයි අපි මානසිකව කනගාටු වෙනකොට, දුක් වෙනකොට, අපහසුතාවයට පත් වෙනකොට එකක් තමයි අපිට හුස්ම ගන්න අමතක වෙනවා. මේ හුස්ම ගන්න අමතක වීම අපේ ශරීරයට දැඩි ලෙස බලපානවා. හුස්ම ප්‍රමාණය අඩු වෙනකොට ශරීරය දුර්වල වෙනවා, වගේම ශරීරයේ අනවශ්‍ය විදිහට ප්‍රතික්‍රියා දක්වනවා. ඒ නිසා එක පැත්තකින් ලෙඩ රෝග හැදෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා ශරීරයේ දුර්වල වෙනකොට. දැන් කොරෝනා වෛරසය නිසා අපිට මානසික අපහසුතාවයක් ඇති වෙනවා. ඒ මානසික අපහසුතාවේ අනිත් පැත්තෙන් අපිව ආපහු ශාරීරිකව දුර්වල කරනවා. ඒ ශාරීරික දුර්වලතාවය නැවත අපිට කොරෝනා සමහර වෙලාවට හැදෙන්න ඉවහල් වෙනවා. මෙන්න මේ නිසා මේකෙන් කොහොමද අපි මේ ශරීරය ආරක්ෂා කරගන්නේ? ශරීරයේ කොහොමද ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නේ? මොකද මේ ශරීරයට ඉතාම වටිනාම අවශ්‍ය දේ තමයි හුස්ම. ආහාර අවශ්‍යයි, ජලය අවශ්‍යයි, ඒ හැම දෙයක් එක්කම හුස්ම තමයි ප්‍රධාන දේ. එතකොට හුස්ම හරියාකාරව පැවැත්වීම සඳහා මූලික වශයෙන් ස්නායු පද්ධතියේ නිරෝගී භාවයට ඉතාම වැදගත් වෙනවා. ඒ අනුව මම මේ වෙලාවේදී ඔබට මූලික වශයෙන් පෙන්වා දෙන්න යන්නේ මේ ශරීරයේ කොහොමද අපිට නිරෝගීව තියාගන්න කර හැකි අභ්‍යාස කීපයක් මේ වෙලාවේදී මම පෙන්වලා දෙනවා. ඔබට නිවසේ ඉඳගෙන ඕනම තැනක ඉඳගෙන මේක කරන්න පුළුවන්. පළවෙනියෙන්ම ඒ සඳහා තමන් සුදුසු විදිහකට වාඩි වෙන්න ඕනේ. එහෙම වාඩි වෙලා ශරීරය කෙලින් තියාගන්න, කෙලින් තියාගෙන අත් දෙක මෙහෙම අරගෙන මෙහෙම මහපටැඟිල්ල ඇතුළට තියනවා. ඇතුළට තියලා අත් දෙක මේ විදිහට වහගන්නවා. මෙහෙම වහගෙන මේ උරහිසේ ප්‍රමාණයට අත් දෙක මෙතෙන්ට ගෙනල්ලා අත් දෙක හොඳට සැහැල්ලු කරන්න ඕනේ. එහෙම සැහැල්ලු කරලා මේ අත් දෙක පල්ලෙහාට ගේන ගමන් ගේනකොට හුස්ම පිට කරනවා නාසයෙන්. මේ විදිහට මෙතන වදිනකොට වේගෙන් හුස්ම පිට කරන්න ඕනේ. හිමීට නෙමෙයි, වේගෙන්. මේ විදිහට අත් දෙක මෙතෙන්ට ගෙනල්ලා දෙකම එක සමාන පහළට ගේන ගමන් හුස්ම මෙතන අත වදිනකොට හුස්ම පිට කරනවා. මේ විදිහට මේක ටික වෙලාවක් කරාම ශරීරයේ තමන්ට තේරෙනවා ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම ශරීරයේ අර මලණික ගතිය තිබෙනවා නම් ඒක දුර අයින් වෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ තිබෙන අනවශ්‍ය වාතය අපි කියනවා ලැක්ටික් ඇසිඩ්, මේක අයින් වෙලා යනවා. ඊළඟට ශරීරයේ අභ්‍යන්තරයේ බොහෝම පිරිසුදු භාවයට පත් වෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි තව දෙයක්, මෙතන මේ විදිහට ශරීරයේ කෙලින් තියාගෙන හොඳට ගැඹුරට හුස්ම ගන්නවා. හුස්ම අරගෙන මේ පපුවට හොඳට හුස්ම තියා ගන්නවා. හුස්ම පිට කරන්නේ නැහැ. එහෙම තියාගෙන තමන් එකේ ඉඳලා මුලින් 6ට ගණන් කරනවා. හුස්ම අල්ලගෙන 1 2 3 4 5 6. ඊට පස්සේ හිමීට කටින් ඒ හුස්ම ඔක්කොම පිට කරනවා. ඊට පස්සේ හුස්ම ගන්න නැතුව හොඳට ඇඟ අල්ලගෙන ඉන්නවා හුස්ම නැතුව. ඒකෙල 1 ඉඳලා 6ට ගණන් කරනවා. 1 2 3 4 5 6. ඊට පස්සේ ආයෙ හොඳට නාසයෙන් හුස්ම ගන්නවා. මේ හුස්ම ගන්නකොට එකපාර ගන්න නැතුව හිමීට ගන්න ඕනේ. අපුව පිරෙන්න හොඳට හුස්ම ගන්න ඕනේ. හුස්ම අල්ලගෙන තියාගෙන ඉන්නවා. දැන් 1 ඉඳලා 7ට ගණන් කරනවා. 1 2 3 4 5 6 7. ඊට පස්සේ හුස්ම පිට කරනවා කටින්.
හුස්ම ගන්න තු අල්ලගෙන ඉන්නවා. එක දෙක තුන හතර පහ හය හත. ඊට පස්සේ ආපහු හුස්ම ගන්නවා නාසයෙන්. මේ හුස්ම ගන්නකොට අර බැලුමකට හුලම් පිරෙනවා වගේ මුළු ශරීරයටම හුස්ම ගන්න පුරුදු වෙන්න ඕනේ. අල්ලගෙන ඉන්නවා. එක දෙක තුන හතර පහ හය හත අට. දැන් හුස්ම පිට කරනවා. අල්ල ගන්නවා. එක දෙක තුන හතර පහ හය හත අට. මේ විදිහට හයේ ඉඳලා පටන් අරගෙන 12 වෙනකන් යන්න පුළුවන්. හුස්ම ගන්නවා නවත් තියා ගන්නවා. එකේ ඉඳලා 6ට ගණන් කරනවා. ඊළඟ පාර 7ට 8ට 9ට 10ට 11ට 12ට. හුස්ම පිට කරන කොටත් හුස්ම පිට කරලා හුස්ම ගන්න නැතුව අල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ 6 7 8 9 10 11 12 මේ විදිහට ගම. මෙතනදී හොඳට ශරීරයට හුස්ම එනකොට මේ ශාරීරියේ සම්පූර්ණ ශරීරයේ යම්කිසි අපද්‍රව්‍යයක් තිබෙනවා. ඉන්ද්‍රිය සම්බන්ධ අපහසුතාවයක් තිබෙනවා. මේ සියල්ල නැති වෙලා ශරීරයට මූලික වශයෙන් ශක්තියක් ලබා ගන්න පුළුවන් වෙනවා හුස්ම භාවිතා කරලා. ඉතින් මේ gedare ඉන්න ගමන් පුරුදු පුහුණු කරන එක මම හිතන්නේ හැම දිනාටම මේ වෙලාවේදී වටිනවා. ඒ නිසා තමයි මේක මම කියලා දෙන්න කල්පනා කරේ. ඔබට ඉඩ ලැබෙන අවස්ථාවේදී මෙය ටිකක් පුරුදු කරලා බලන්න. ඔබට දැනේවි මේ කරන ගමන්ම මේ කරපු විගසින්ම Tamanට ඉතාම සැහැල්ලුවක් සැනසීමක් එනවා. හැම දිනාට තෙරුවන් සරණයි.